අදත් බොන්සයි කයිවාරුව පටන් ගන්න යන්නේ. කෙන් අද මේ අපි ගොඩක් කලාවට මේ කතා කරනවා ආධුනික බොන්සයි නිර්මාණ කරුවන්, ඒ කියන්නේ අලුතෙන් බොන්සයි ගස් ටිකක් හිටවගෙන බොන්සයි කරන්න පටන් ගන්න කට්ටිය ගොඩ දෙනෙක් කියන කාරණාවක් සහ මේ ඒගොල්ලන්ට තියෙන මූණ පාණ්ඩ වෙන ගැටලුවක් තමයි මේ ගහක් කොහොමද හොයාගන්නේ. ඒ කියන්නේ බොන්සයි කරන්න ගහක් මෙටීරියල් එකක් අපි කියනවා ඒකට මෙටීරියල් එකක් කියලා. බොන්සයි මෙටීරියල් එකක් කියන්නේ බොන්සයි ප්‍රී බොන්සයි කියනවා අපි. ඒ කියන්නේ අලුතෙන් ගෙනල්ලා හිටවලා අලුතෙන් පටන් අරගෙන වැඩි ගහක් ගෙනල්ලා හිටවලා දිගට කරගෙන යන ගණගෙන යද්දී ඒක අපි බොන්සයි මෙටීරියල් එකක් විදිහට හඳුන්වනවා. ඒක අපි පුහුණු කරන්නේ අනාගත බොන්සයි නිර්මාණයක් සඳහා. පැල කරලා කියන්නේ සීඩ්ලින් එකකින් අපි කියනවා සීඩ්ලින් කියලා ඇටින් පැල වෙන හැදෙන ගහකට එහෙම ඇටයක් පැල කරලා අපිට බොන්සයි කරගන්න පුළුවන්. ඒක මේ බැරි නෑ. ඔය හැම දෙයකටම කාලයක් යනවා මේ පුහුණුවත් එක්ක. එතකොට සීඩ්ලින් එකකින් අපිට කරන්න පුළුවන්. එහෙම නැත්නම් නර්සරි ස්ටොක් එකකින්, ඒ කියන්නේ නර්සරි එක පැල තවාන් වල තියෙනවනේ බොන්සයි කරන්න සුදුසු උචිත ගහක් කිසෝ කීපයක් තෝරාගෙන ඒක ගෙනල්ලා වුණු කරන්න පටන් ගන්නවා. ඒක එක කාරණාවක්. අනිත් කාරණාව තමයි කටින් එක. කියන්නේ අත්තක් කපපු එක. ගහකින් අත්තක් කපලා පැල කරගන්න. එහෙම පැල කරගන්න පුළුවන් ගස් වර්ග තියෙනවා. සමහර අතු පැල වෙනවා. සමහර ගස් වර්ගවල අතු පැල වෙන්නේ නැහැ. එතකොට එහෙම පැල වෙන අතු පැල වෙන ගහකින් අත්තක් කපාගෙන අපිට බොන්සයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. අපි ලේයර් කරනවා. එයා ලේයර් එකක් විදිහට, ඒ කියන්නේ අපි ඒකට බොන්සයි කරන්න උචිත ගස් වර්ගයක් තෝරාගෙන ඒකේ තියෙන අත්තකින් අපේ අවශ්‍ය මහත, එතකොට ඒකේ අපි ට්‍රංක් එකක් විදිහටනේ දැන් ඒ කපන අත්ත පාවිච්චි කරන්නේ. එතකොට ඒ ට්‍රංක් මූවමන්ට් එක කොයි විදිහටද තියෙන්නේ කියලා බලලා ඒ සුදුසු තැනින් පොතු වලයක් අයින් කරලා ඒකට කොහොමවත් වගේ දෙයක් බැඳලා ඉවර වෙලා ඒක සාමාන්‍ය මාස 3ක් විතර තියලා, සමහර වර්ග තියෙනවා මාස 3ට වැඩි ඉක්මනට මාස 3ට කලින් උල් අදින, සමහර වර්ග මාස 3 දක්වා කල් යනවා, සමහර වෙලාවට 3හමාර 4 යන වර්ගත් තියෙනවා. ඉතින් එහෙම යාලේ එකකින් පැලයක් ලබාගෙන ඒක බොන්සයි කරන්න අපිට පුළුවන්. ඒක තවත් මේ මෙතඩ් එකක්. එතකොට තව විදිහක් තියෙනවා. මේ කියන්නේ පරිසරයේ තියෙන ගහක් ගලවගෙන ඇවිල්ලා ස්වභාවික පරිසරේ අපිට බොන්සයි කරන්න උචිත වර්ගයක් සුදුසුයි කියලා හිතෙන එකක් ගෙනල්ලා ඒක පොට්ටේ එක හිටවගෙන අපි බොන්සයි කරන්න පටන් ගන්නවා. ඒ අනිත් කාරණාව. ඒකට අපි නමක් කියනවා. මොකද ජපානයේ එක භාවිතා වෙනවා යමදෝරි කියලා. ඒ කියන්නේ පරිසරයේ ස්වභාවික පරිසරයේ වැවෙන ගහක් ගෙනල්ලා ඉවර වෙලා ඒකෙන් බොන්සයි එකක් කරනවට යමදෝරි කියලා කියන්නේ. එතකොට අපි කියනවා ඒකට යමදෝරි මෙටීරියල් එකක් කියලා. ඒ වගේ මේ ගෙනහලා කරන බොන්සයි නිර්මාණයකට පටන් ගන්න ආරම්භය දෙන්නේ මේ විදිහට. එහෙම ආකාර ගොඩක් තියෙනවා. එතකොට මේ ආකාර වලින් පුළුවන් අපිට වැඩේ පටන් ගන්න. ඔය ආකාරයට ඔය විදිහට මොනවා හෝ විදිහකට ඔය ක්‍රම කීපයෙන් කුමන හෝ ආකාරයට අපි පැලයක් සුදුසු බොන්සයි කරන්න සුදුසු. එතකොට බොන්සයි කරන්න සුදුසු ගස් වර්ග ගැන මම සාමාන්‍යයෙන් එහෙම වුණොත් ආටිකල් එකක් දාන්නම්. මම මේ Facebook page එකක් හදනවා මේ channel එකට. එතකොට ඒකේ අපිට ලංකාවේ ගන්න තියෙන බොන්සයි කරන්න සුදුසු ගස් වර්ග ගැන ආටිකල් එකක් දාන්නම්. එතකොට මේක විස්තරාත්මකව මේ වර්ගයේ කියලා කියන එකේ තේරුමක් නැති නිසා එතකොට අපි සුදුසු බොන්සයි මෙටීරියල් එකක් අර විදිහකට ලබාගෙන ඒක කරගෙන යන්න පටන් ගන්නවා බොන්සයි කරන්න. ඉස්සෙල්ලාම කියන්න ඕනේ ආධුනිකයෙක්ට මේ වැඩේ පටන් ගන්න අලුත් කෙනෙක්ට ඉස්සෙල්ලාම මේ බොන්සයි සම්බන්ධව ලොකු කුතුහලයක් ඇති වෙන්නේ. එතකොට මේක මාර ලස්සනයි, මේක ලස්සන කලාවක්, හරි ෂෝක් ගහක් මේක, මේ වැඩේ මටත් කරන්න ඕනේ කියලා ආසාව එනවා. මේ මම කියන්නේ මේ මගේ අත්දැකීම් සහ මේ මට මූණ පාණ්ඩ වෙච්ච කරුණු කාරණා එක තමයි මම මේ කතා කරන්නේ. එතකොට මූලිකව බොන්සයි කරන්න පටන් ගන්නකොට ආධුනික බොන්සයි ශිල්පියෙක්ට ගහක් දෙකක් තුනක් හොයාගෙන විතරක් ඒක පටන් ගන්න එපා කියන උපදෙස් තමයි මූලිකව දෙන්න තියෙන්නේ.
මොකද මේ ගහ දෙක තුනක් තියලා ඒකේ අපි වෙනස්කම් කරන්න උත්සාහ කරනවා මුලින් හිටවල අපි බලනවා මේක හැදෙනවා මදි බොන්සයි කරන ටියුටෝරියල්ස් උත් බලනවානේ අපි එතකොට අපි වයර් කරන්න උත්සාහ කරනවා කප්පාදු කරන්න උත්සාහ කරනවා රිපෝට් කරන්නත් හදනවා සමහරව එතකොට ඒ දේවල් වලට මේ ගහ ඉක්මනට ප්‍රතිචාර දක්වන්නේ නැහැ වගේ එකක් කියලා ගස් දෙක තුනක් නම් තියෙන්නේ වැඩේ අතහැරලා දානවා ඔක ප්‍රධාන වෙන ප්‍රධාන වැඩක් ඒ කියන්නේ ගස් කීපයක් හදාගෙන බොන්සායි කරන්න පටන් ගන්න එපා කියන එක තමයි කියන්නේ මොකද අර මට නඩත්තු කරන්න පුළුවන් උත් ගස් කීපය ඒ වුණාට හොඳ ඩිටර්මිනේෂන් එකක් තියෙනවා ලොකු අදිස්ථානයක් තියෙනවා මං කරනවමයි මේක කියලා එහෙම කරන්න පුළුවන් එක්කෙනෙක් නම් කමක් නැහැ එහෙම නැත්තම් මම සාමාන්‍යයෙන් බොන්සායි කරන ආධුනිකයෙකුට මේ කියන්නේ ගස් සාමාන්‍යයෙන් 20ක් 30ක් හොයා ගන්න මොන විදිහට හරි අපිට එහෙම අපහසුයක් නැහැනේ අපිට පොට් ටිකක් ඒ කියන්නේ අපි මූලිකව බොන්සායි කරන්න අපි ලොකු කන්ටේනර්ස් ටිකකනේ මේක ගහ ට්‍රේන් කරන්න පටන් ගන්න. ඒ කියන්නේ එයාට වර්ධනය වෙන්න දෙන්න ඕනේ. මුල් හැදෙන්න ඕනේ යා දලු දාලා අතුපතර වවා ගන්න ඕනේ. ඒකට මේ පොට් එකේ ඉඩ තියෙන්න ඕනේ. ඒක නිසා ඔය සාමාන්‍යයෙන් අපි උපදෙස් දෙන්නේ සාමාන්‍යයෙන් ඔය බේසන් තියෙන්නේ අර කැඩිච්ච ප්ලාස්ටික් පුටු වලට දෙන අලුත් බේසන් මොඩල් එකේ සයිස් වගේ ඒවා. ඒකක අර වගේ ගස් ටික හිටව ගන්න. ඒව ටිකක් අරගෙන. ඒ විදිහට ගස් ගොඩක්. ඒ කියන්නේ ගස් 15ක් 20ක් වගේ තියලා සාමාන්‍යයෙන් උසකින් තියා ගන්න. ඒක දෙන්න ඕනේ ප්‍රධාන උපදේශක් සාමාන්‍යයෙන් මේ. ගස් පොළවට සම්බන්ධ කරන්ඩ එපා පොට්ටල දාලා තියනවනම්. පොළවේ වෙනම ගෙනහලා ගහ ලොකු කරගන්න හිටෙව්වට කමක් නැහැ. ඒ කියන්නේ අපි පොඩි එකක් හම්බුනොත් මේක ලොකු කරගන්න ඕනේ කියලා. ඒක හොඳ දෙයක්. ඒක මේ භූමියේ සිටවීම එහෙම නැත්නම් අපි කියනවා ඒකට ෆීල්ඩ් ඩ්‍රෝන් මැටීරියල්ස් හදා ගන්නවා කියලා. ඒක හොඳයි. හැබැයි පොට් එකකට දාලා පෝච්චියක් හරි මවක් හරි බේසමක් හරි එකක තියලා ඒක බිමින් තියන්න එපා. ඒක කාරණාවක් තමයි බිමින් තියනකොට ගොඩක් වෙලාවට මේ අපි බිම තියලා ඉවර වෙලා ඕකට වතුර දානවා මේවා කරනවා. එතකොට මේ බිම තියෙන සත්තු ඕකේ ගෙවල් හදා ගන්නවා. එක්කෝ ගැඩවිල්ලු එනවා එක්කෝ කූඹි ඇවිල්ලා විතර දාන කඩි ඇවිල්ලා පදිංචි වෙනවා ඕකේ එකක් ඒක. අනිත් කාරණාව මේ බිම මට්ටමේ තියෙනකොට මේ ඔය වල් පැල හැදෙන්න පිටින් ඇවිල්ලා ඉවර වෙලා තනකොළ ගසයකට නැගලා ඒක හැදෙනවා එකක් ඒක. අනිත් කාරණාව බිම මට්ටමේ තියපුවාම එයාට සාමාන්‍යයෙන් හොඳට අවුව තියෙන උදේ ඉඳලා රෑ වෙනකන් හොඳට අවුව තියෙන තැනක නම් කමක් නැහැ. නමුත් අපි ගෘහාශ්‍රිතවනේ මේ වැඩේ කරන්නේ. එතකොට මේ ගොඩක් වෙලාවට බිම මට්ටමේ තිබ්බාම එයාට අවුව ලැබෙන කාලපරස්සය අඩුයි. ටිකක් උසින් තිබ්බාම මේ අනිත් වටේ තියෙන ගස් වලට එතකොට ගෙවල් වල ඒ කොටස් එතකොට පඳුරු වගේ ඒවට මේ නිරාවරණය වෙන එක පොඩ්ඩක් අඩු වෙනවා. ඒක එක කාරණාවක්. අනිත් එක තමයි බිම මට්ටමේ තියපුවාම ඕකට දිලීර රෝග වැඩි. ඕක අත්දැකීමෙන් එන එකක්. නිකන් බිම මට්ටමේ පොට් එකක් තියලා ඕක හදනවට වැඩිය ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. පොඩ්ඩක් උස්දි නිකන් කොන්ක්‍රීට් කෑල්ලක් උඩ එහෙම නැත්නම් බ්ලොක් ගල් කීපයක් උඩ වගේ නිකන් එහෙම කීපයක් තියලා මොනවා හරි ලෑල්ලක් හරි තියලා ඒ වගේ බෙන්ච් එකක් වගේ එකක් හදාගෙන ඒකේ තියලා නඩත්තුව කරගෙන යන්න. මූලිකව නඩත්තුව කරන්න. මම කියන්නේ පොර දෙන්න වතුර දෙන්න ඉරේලිය හොඳට ලැබෙන්න සලස්සන්න වැඩෙන්න දෙන්න. ඒ ගැන බලාගෙන ඉන්න පලිබෝධිකයෝ ඉන්නවා නම් ඒ කියන්නේ මොනවා හරි දලඹුව හැදෙනවා සමනල්ලු බිත්තර දාලා තියෙනවා නම් මොනවා හරි දිලීර රෝග වගේ හැදෙනවා නම් අපිට තේරෙනවා නම් සමහර වෙලාවට මේකේ මේ මොකක් හරි වෙන මුල් කුණු වෙනවා වගේ ඒ වගේ දේවල් එහෙම ඒවා තියෙනවා නම් ඒවට ප්‍රතිකර්ම කරන්න ඒ වගේ ගහ නඩත්තු කරගෙන යන්න. ගස් ටික නඩත්තු කරගෙන යන්න හොඳට හැදෙන්න වේගෙන් හැදෙන්න දීලා. ඒ කරන අතරෙදි තමයි අපේ වෙනස්කම් ටික කරන්නේ කප්පාදු කරන්නේ එතකොට වයය කරන්නේ ඒ වගේ දේවල් ටික කරන්නේ ඒ වැඩේ යන අතරේ. ඔය වැඩේට සාමාන්‍යයෙන් මූලික වෙනස්කම් කරන්න නැතුව ගහක් මොනවා හරි අර වගේ ලොකු පොට් එකකට දාලා ඒක සෙටල් වෙන්න අඩු ගානේ මාස 3ක්වත් දෙන්න. ඒ නිසා ගෙනාපු ගමම්ම ගහ කිටෝලා හරි මොනවා හරි එහෙම කරලා කපල කොටලා වයය කරන්න ඒ වගේ ඒවා දේවල් කරන්න උත්සාහ කරන්න එපා මූලිකව. මොකද ගසුත් එක්ක ජීවත් වෙනකොට සහ ඒ ගස්වලට ඒ වෙනස්කම් කරනකොට ඒවා ප්‍රතිචාර දක්වන විදිහත් එක්ක තමයි අපිට අත්දැකීම එන්නේ. ගහෙන් ගහට ඒ ප්‍රතිචාර දක්වන විදිහ එයා කොයි විදිහට ශක්තිය රැස් කරන්නේ ඒ වගේ දේවල් එකම වර්ගයේ වුණත් ගහෙන් ගහටත් වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා ඒ අවබෝධය ලබා ගන්න ඔයා ඒ ටික වෙන වෙනම
තියාගෙන නඩත්තු කරගෙන බලා ගන්න. මූලිකව ගස් හොයා ගන්න කාරණා වෙදි ඒ කියපු කරුණු සියල්ලේගේම වාසි සහ අවාසි තියෙනවා. ඒක අපි කතා කරන්න ගත්තොත් අපි සීඩ්ලින් එකකින් කියන්නේ ඇටයකින් හැදෙන පැලය පැලයකින් බොන්සයි කරන්න ගත්තාම ඒකට ලොකු කාලයක් යනවා. මොකද ඇටෙන් හැදෙන පැලයක් චූටි ස්ටෙම් එකක් තියෙන්නේ. ඒක සාමාන්‍ය මහතක් ගන්න ඕනේනේ. එතකොට ඒ මහත ලැබෙනකන් අපි සෑහෙන කාලයක් මේ ගහ නඩත්තු කරන්න ඕන. ඉබාගාතේ බිම හිටෝලා ෆීල් ඩ්‍රෝන් එකක් විදිහට කරලා එහෙම මේ නිකන් සාමාන්‍ය පරිසරයේ හැදෙන ගහක් විදිහට හැදෙන්න දීලත් බෑ. මොකද යම් කිසි දේවල් ටිකක් මේක වෙනස්කම් ටිකක් කරගන්න ඕනේ. කියන්නේ ටේප එකක් හදාගන්න ඕනේ මූලිකව. ට්‍රංක් මූවමන්ට්ස් ටිකක් තියෙනවා නම් හොඳයි. ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. එතකොට මුල් ටික විසිරෝ ගන්න ඕනේ. ඔය වගේ දේවල් ටික කරගෙන යනකොට සෑහෙන කාලයක් මේකට වියදම් වෙනවා. ඒ ඉවසීම තියෙනවා නම් ඒ ගැන විශ්වාසයක් තියෙනවා නම් සීඩ්ලින්ග්ස් වලින්ම පටන් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හැබැයි උපදෙස් දෙන්නේ සීඩ්ලින්ග්ස් වලින් පටන් ගන්නම එපා කියලා. මොකද මේ කාලයක් යනකොට ওই චූටි නට්ට වගේ එක හැදෙන්නේ නැතුව යනකොට ප්‍රතිචාර දක්වන්නේ නැතුව යනකොට අපිට කපන්න වෙනවා ටේපර්ස් හදාගන්න. මේ වගේ දේවල් කරනකොට ගහේ වර්ධනේ බාල වෙනවා. එතකොට ඒ කාලයක් ඒක වර්ධනේ බාල වෙලා අතු බෙදෙන්න ඒ අපි දැන් කිමුකෝ කැපුවෝ ට්‍රංක් චොප් එකක් කියන්නේ. ට්‍රංක් චොප් එකක් කියන්නේ අපි කඳක් හැදෙන්න දීලා ඒක හරහට කපලා දානවා අවශ්‍ය උසකින් අපිට. කොට ඒ ට්‍රංක් චොප් එකෙන් ආයෙ ෂූට් එකක් එනවා. ඒ කියන්නේ ආයෙ අංකුරයක් එනවා. සමහර විට ට්‍රංක් එකෙන් තව අතු ටිකක් එන්නත් පුළුවන්. ඒක බෝනස් එකක් එහෙම වුණොත්. එහෙම ට්‍රංක් චොප් එකක් කරාට පස්සේ අර අංකුරේ එනකන් ගහ බොහොම දුර්වල වෙනවා. ආපහු අර වර්ධක හෝමෝන ඔක්සින්ස් හදාගෙන ඊට පස්සේ ඒ විදිහට ආපහු ගහ හැඩ ගැහිලා යාට ආහාර අර තිබ්බ ඒ වැස්කියුලර් ටිෂු එකේ කඳේ පොත්ති ඒ කොටසේ තිබ්බ ආහාර ටික විතරයි තියෙන්නේ. යා ඒක සරල සීනි බවට පත් කරගෙන ඒකෙන් අංකුර ටිකක් දාගෙන ඒ අංකුර හැදෙනකන් එයා ඒ එයාගේ තියෙන ශක්තිය පරිභෝජනය කරනවා සංචිත විදිහට ගබඩා කරගත්ත. ඊට පස්සේ දළු දාලා දළු මෝරනකම් මේ වැඩේ වෙනවා. මොකද දළු මෝරනකම්ම ගහ ආහාර නිෂ්පාදනය කරන්න සමත් නැහැ. ඒ නිසා ගහ ආහාර නිෂ්පාදනය කරන්න පටන් ගත්තට පස්සේ තමයි ආයේ මුලට ආයේ අර රිද්ම් එකට ඇවිල්ලා ඒ වර්ධනේ ඒ ටික ඒ වැඩේ පටන් ගන්නෙ. ඉතින් ඒක නිසා මූලිකව සීඩ්ලින් එකකින් අර වැඩේ කරන්න යන්න එපා කියන එක තමයි අයන්නේම පටන් ගන්න කෙනෙකුට දෙන්නේ. මොකද කියන්නේ එපා වෙනවා වැඩේ කරන්න හිතෙන්නේ අතයරලා. ඒ නිසා ලොකුම ගහක් හොයාගන්නත් එපා කියලා ඊළඟට දෙන උපදේශය. යමදෝරි මෙටීරියල්ස් එහෙම නැත්නම් පරිසරයේ තියෙන ගහක් හොයාගෙන ඇවිල්ලා කරන එක තමයි පොඩ දෙනෙක් ආසම සහ ඒක පොඩි ත්‍රිල් එකක් තියෙන මේක හැදෙනවා මේකේ ශක්තිය ගබඩා වෙලා තියෙන හොඳට එයා එතකොට දළු දානවා මුල් හැදෙනවා ඒ වගේ ඒ ටික වෙනවා. ඒ නිසා ගොඩ දෙනෙක් කරන්නේ බොන්සයි කරන්න ආපු ආධුනිකයෝ ඒක එහෙම තමයි. මමත් එහෙමයි පටන් ගත්ත කාලේ මහා විශාල අපිට හිතාගන්න බැරි තරමේ ගසුත් ගලවගෙන එනවා. ඇවිල්ලා ඉවර වෙලා ඒවා හිටවනවා ලොකු පොට්ටල සමහර වෙලාවට ගෙනල්ලා යටින් මොනවා හරි ටයිල් කැටයක් හරි ගල් පතුරක් හරි තියලා බිම හිටවනවා. අර මූලික අර මුල් ටික විසිරෙන්න ඕනේ කාරණාව නිසා එහෙම හදාගෙන කරගෙන යනවා. එහෙම කරගෙන යද්දී මතුවෙන කාරණා සහ ගැටලු ගොඩක් තියෙනවා. එක කාරණාවක් ඒක ගලවන්න යද්දිම මතුවෙන ගැටලුවක්. ඒක පස්සේ වෙනස් කරන්න බෑ. මොකද බොන්සායි කරනකොට යම් කරන යම් හැම දෙයකටම හැම අපි කියමුකෝ මේ මෙතන අත්ත කැපුවා මෙතන මේ විදිහට වය කරා කියලා ඔය වගේ කරන හැම දෙයකටම සාධාරණ හේතුවක් තියෙනවා. ඒ සාධාරණ හේතුව මත තමයි නිර්මාණයේ තියෙන ආකර්ෂණීයභාවය සහ වටිනාකම වැඩි වෙන්නේ. කියන්නේ සාධාරණ හේතුවක් ඇතුව ඒ දේ කළොත් තමයි ඒකේ ප්‍රතිඵලේ ගහ පෙන්නන්නේ. ඒකේ දැන් මම කියන දේ මේක තේරෙන්නේ නැතුව වගේ යන්න පුළුවන්. මේකේ මම මූලිකව යෝජනා කරන්නේ අපි බොන්සායි කරන්න පටන් ගත්තාම හැම එක්කෙනෙක්ම උත්සාහ කරනවා මේ කොහේ හරි තියෙන ගහක් ගලවගෙන එන්න. මොකද අපිට පරිසරේ පේනවා. බොන්සායි කරන්නේ නැති බොන්සායි ගැන ලොකුවට කිසිම දැනුමක් නැති වයසක කට්ටිය පවා දන්නවා බොන්සායි කියන වචනේ මොකක්ද කියලා. කර්කශ පරිසරයක ටිකක් බෝලයක් වගේ පොඩියට හැදිච්ච ගහකට
වයසක කෙනෙක් කෙනුත් ඇහුවොත් මේක බොන්සායි වෙලා නේද කියලා ඕ බොන්සායි එකක් වගේ තමයි බොන්සායි වෙලා කියලා එහෙම කියයි. ඒ පුරුද්ද සහ ඒ අර අපිට පොඩි කාලේ ඇහිලා දැනිලා දැකලා චූටි පුරුද්දත් එක්ක ආපුකම නිසා අපි නෝට් කරගන්නවා අපි යන එන පාරේ අපේ යාළුවෙක්ගේ ගෙදර තියෙන දෙයක් එක්ක යන එන පාරක එහෙම නැත්නම් අපි කොයි හරි කන්දක ඇවිදින්න හරි වත්තක යනකොට හරි තියෙන ඒ වගේ එක්ක සතෙක් කාලා මේ හරකෙක් කාලා ඒ කොළ ටික මේව වෙලා කපලා දාලා ඒවලා නිකන් බුෂ් එකක් වගේ එහෙම පොඩියට හැදිච්ච ගහක් බොන්සයි කරන්න සුදුසු වර්ගයක් නම් ඒක දැන් අපි කතා කරනවනේ නිකන් කොළ පුංචි වගේ මේ වගේ ලංකාවේ මේ අපිට දින බොන්සයි කරන්න සුදුසුයි කියන වර්ගයක ගහක් නම් අපි ඒක ගලවන් ඉන්න කල්පනා කරනවා සමහර වෙලාවට මාර ශ්‍රමයක් දානවා අපි නිකන් උදාහරණයකට හිතන්නකො අපි ඇටේරිය ගහක් දකිනවා ඒ ඇටේරිය ගහ කඳ ටිකක් සෑහෙන ලොකු මහත් වෙච්ච කඳක් තියෙනවා ඒක කවුරු හරි කලින් කපලා දාලා හරි එක්කෝ ඉඩෝරේකට අහු වෙලා මොන හරි දෙයක් වෙලා උඩ කොටස මැරිලා ගිහිල්ලා යටින් අංකුර ටිකක් දාලා ඒව හැදිලා ඒක නිකන් බුෂ් එකක් මෂ්රූම් එකක් ඒ වගේ හැදිලා තියෙනකොට අපි දකිනවා මේක මරු බොන්සයි කියලා එහෙමයි කියලා අපි ළඟටවත් යන්නේ නැතුව දැක්කා මේක නියමයි බොන්සයි කරන්න කියලා ගිහිල්ලා අපි යකඩින් ගෙනල්ලා මොකද යමදෝරි මෙටීරියල් එකක් මහත් එකක් ගලව ගන්නවා කියන එක ලොකු එෆර්ට් එකක් දාන්න ඕනේ නේ මහන්සි යකඩින් වලින් ආරලා කපලා අරගෙන ඕක අර මුල් ටික කුද්දි තුරු වෙන්න පසුත් එක්ක ගෙනල්ලා මොනා හරි ටික රූට් බෝල් කරනවා වගේ සමහර වෙලාවට සමහරු කරනවා එහෙම නැත්තම් ඒත් පස්සෙක උරේක තියලා බැඳගෙන බොහොම අමාරුවෙන් ඕක ගෙදෙට්ටත් උස්සගෙන ඇවිල්ලා මේ ඒක හිටවන්නත් දැන් අපි කියමුකෝ ලොකු බේසමක ඕක හිටව ගන්නවා කියලා. ඒකට පස් ඕනේ පුදුමාකාර විදිහට. දැන් අපි අත්දැකීමෙන් දන්නවා අපි හිතනවා මේ මෙච්චර පස් ගොඩක් දැන් අපි කියමුකෝ බොන්සායි සොයිල් එකක් අපි සොයිල් මික්ස් එකක් හදන්න ගියත් අපි හිතනවා මහා අම්මෝ මේකෙන් නම් පොට් රිපෝට් කරන්න හරි පොට් කරන්න පුළුවන් මෙච්චර ගස් ගන්න පුළුවන් කියලා. ඒ වුණාට ඒ ඒ පස් ටික මේ සාමාන්‍ය පොඩි පොට් එකකට දැම්මම ඉවර වෙනවා. මොකද මේක අර අර සාමාන්‍ය තියෙන එක නෙමෙයි. අපි මේ මොනවා හරි චොප්ස්ටික් එකකින් හරි මොනවා හරි එහෙම එකකින් අපි ගහයිටවලා ඒක පැක් කරනවා. එතකොට අර වගේ බොන්සායි යමදෝරි මැටීරියල් එකක් ලොකු එකක් ගෙනාවොත් ඕක චූටි එකක හිටවන්න බෑනේ. මුල් සාමාන්‍යයෙන් යන්න ඉඩක් තියෙන්නත් ඕනේ. ලොකු බේසමක් ඕනේ. ඒකට පසුත් ඕනේ. සාමාන්‍ය ට්‍රැක්ටර් භාගයක් විතර පස්සුවම නාරෙනවා. ඉතින් ඒක නිසා ඔය හැ ඕක ලොකු එෆර්ට් එකක් දාන්න ඕනේ. මහා ව්‍යායාම. එහෙම ගෙනත්ලා ඉවර වෙලා හිටවන බොන්සායි ගහ බොන්සායි මැටීරියල් එක ටිකක් කල් යනකොට අපි හිටවලා ඉවර වෙලත් ඒක දිහා හොඳට බලනකොට අපිට ඔන්න එතකොට තමයි වැරදි පේන්න ගන්නේ මේ මේක සුදුසු නෑ ඉස්සරහට කියලා. එතකොට ඒ සුදුසු නෑ කියන්නේ සමහර වෙලාවට මුලක් මැදින් ඇවිල්ලා උඩ හරියෙන් මුලක් ඇවිල්ලා එතන රිවර්ස් ටේප එකක් වෙලා තියෙනවා. සමහර වෙලාවට මහා ලොකු අතු වගේ බෙදිලා තියෙනවා. ඒවා සමහර වෙලාවට මේ අපේ අර බොන්සායි රීති වලට ඒක ගැළපෙන්නේ නෑ. බලපුවහම මේ ලැටරල් බ්‍රාන්චස් තියෙනවා. එක පොලිමට එකට එකක් යට තියෙන ඒවා තියෙනවා. මෙහෙම එක පැත්තෙන් පුරුෂේ වගේ මේ එකම තැනින් දෙපැත්තට බෙදිච්ච ඒවා තියෙනවා. ඉතින් ඒක අපිට ගෙනහලා හිට ඕනකොටම අපි පරක්කු වැඩි අච්චර එෆර්ට් එකක් ගන්න අපරාදී පරිසරයටත් ගන්න අපිට මේ වැඩේ කරන්න. ඉතින් ඒක එක කාරණාවක්. එතනදී අපි මූලිකව බොන්සායි කරන කෙනෙක්ට යමදෝරි මැටීරියල් එකක් ගලවගෙන එද්දී උපදෙස් දෙන්නේ යන්න ගහගාවට ගිහිල්ලා ගහගාව වාඩි මුල්ල හරිය වටේ පාදගෙන හොඳට නිරීක්ෂණය කරන්න. මේක හොඳ බේස් එකක් තියෙනවා මේ යමදෝරි මැටීරියල් එක. මේ ගෙනියන්න කලින් මේ බලන්න ඕනේ කාරණා මේක අතිශය වැදගත්. මොකද ඕකේ වරද්ද ගන්න ගොඩ දෙනේ. මොකද මූලිකව වරද්දගෙන මොකක් හරි දෙයක් වරද්දගෙන මේ මොනවා හරි අවුලක් මේකේ වැරද්දක් තියෙන ගහක් හදාගත්තාම මේ වැරද්ද යවන්න බෑ. හදන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. ජීවිතේට ඒ කැත යවා ගන්න බෑ. අපි බොන්සායි එකක් හදන්නේ අවුරුදු ගාණක් පවතින්නේ, අවුරුදු සිය ගාණක්වත් තියෙන්න කියලානේ. අපි එහෙම තමයි පටන් ගන්න ඕනේ. අපේ අරමුණ තියෙන්නත් ඕනේ එතන. ඉතින් එතකොට අර වැරද්දක් එක්ක ඇයි අපි මේ මෙටීරියල් එක ගලව ගන්නේ? මේක හැමදාම මේක පේන්න අපිටම පේන්නේ පා වෙනවා. දැන් එහෙම අවුලක් තියෙනවා නේ, ඉන්වර්ස් ටේපරයක් තියෙනවා නේ, උඩින් ආව මුලක් තියෙනවා නම් එතන කපලයින් කළත් එතන ඉදිමිලා එතන සෙලින් එකක් තියෙනවා. ඒ වගේ එහෙම වැරදි තියාගෙන මෙටීරියල් හොයන්න එපා.
අනිතක මේ පොට්ස්වල නර්සරි එකක වුණත් අපි යාළුවෙක්ගෙන් ගන්න ඉල්ල ගන්න නෑදෑයෙක්ගෙන් ගෙදරක කාලයක් තිස්සේ අපිට එහෙම හම්බ වෙනවනේ එහෙම තියෙන ගස් ඕකාරයි මම මේක බොන්සයි කරන්න අරගන්නද ඕකාරයි යන්න කියලා එහෙම අපිට ලැබෙන ගස් තියෙනවනේ ඉතින් එහෙම ඒකකදී වුණත් ඒකකටත් ළඟට ගිහිල්ලා බලන්න ඒ වගේම මේ ඒ වගේ පොට් එකක තියෙන එකක් නම් බිම තියෙන එකෙත් උනත් කමන්නේ මේ මූලික පස්තරේ චුට්ටක් අයින් කරලා බලන්න මුල් කොහොමද ගිහිල්ලා තියෙන්නේ මුල් පොඩ්ඩක් බෙදිලා තියෙනවද මෙතන ෆ්ලෙයා වෙලා තියෙනවද ඈත් වෙලා තියෙනවද මෙහෙම එහෙම නැත්නම් ඒ ගහ බොන්සායි කරන්න ගන්න එපා මේ මුල යට මුල් සෙට් එක යට තිබ්බට ඕක පස්සේ එමෙහිට උඩට මතු කරගන්න අපිට නිබාරි එක එම පෙන්වන්න ඕනේ කියන්නේ විසිබල් සර්ෆස් රූට්ස් ටික උඩ පේන මුල් ටිකක් පෙන්ව ගන්න ඕනේ ඒක උස්සපුවාම එතන ටේපර් එකත් එක්කනේ කියන්නේ බේස් එක මතු කරලා පෙන්වුවාම ඒකෙන් තමයි මේ කඳේ මහත කියලා ගහේ මහත කියලා අපි ගන්න අයිඩියා එක ගන්න එතනින් උඩ එතන මහතයි උඩ මහතයි එක තමයි අපි අර ටේපර් එක කියන එක හොඳට තියනවාද කියලා ගලපගන්නේ බලාගන්න ඒ නිසා පස් ටිකක් අයින් කරලා බලන්න බලලා ඉවර වෙලා එක කියන අතු අපිට හදා ගන්න පුළුවන් අතු කපලත් ඒක නිසා ඒ වගේම බලන්න කඳේ සුවිශේෂී ලක්ෂණ තියනවාද කියලා උඩ ට්‍රංක් මූවමන්ට්ස් එතකොට ඒ තියෙන අපි ගලවන යමදෝරි එකක හෝ අපි නර්සරි එකකින් ගේන හෝ අපි එහෙම ඉල්ල ගන්න එකක හෝ ට්‍රංක් මූවමන්ට්ස් තියනවාද බලන්න කියන්නේ කඳේ ඇම්බරෙලි නැමිනේවා බෙන්ස් ට්විස්ට්ස් ඒ වගේ නැමිලා බරිලා නිකම් පුත්ත මහා මේ ගොරෝසුවට එහෙම නැත්නම් තුවාල කැලල් සුව වෙච්ච දේවල් ඒ වගේ තියනවනම් ඒක බෝනස් එකක්. එහෙම තියනවනම් ඒකේ වටිනාකම තවත් වැඩි. මොකද අර පරණ පෙනුම මේක දැනටමත් තියෙනවා අපි පටන් ගන්නකොටනේ. බෙන්ස් කියන්නේ මේ ළඟ බෙන්ස් නෙමේ. ඒක හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ සමහර අය ගෙනල්ලා ඉවර වෙලා හිටවන ඔය බෝගන් විලාවල එහෙම එහෙම තියෙනවා ඒ කාලයක් ගෙවල් වල ඔය මේ ස්ටෝප් වල ඔය මේ වැදියා ගත්ත පොන්සයි එහෙම තියෙනවනේ ඒ වගේ නාපුවම ඒවැ තියෙනවා මේ ළඟ මේ රැපිඩ් බෙන්ස් නඟ නැමිලි ගොඩාක් තියෙන එක නෙවෙයි ඒකෙත් ලතාවකට යම්කිසි ලාලිත්‍යයකට තියෙන ඕනේ නැමිලි ටික මොකද මෙහෙම ළඟ නැමිලි තියෙන එකක් ආවොත් ඒක පොන්සයි වල රූල්ස් වල විදිහට මේ ඒකට අපි කියනවා පිජන් බ්‍රෙස්ට් කියලා. මෙතන මෙහෙම නැමුණාම අර පරෙයියගේ මේ පපුව ප්‍රදේශය අර අපි එහෙම දින්නේ ඒ වගේ ඒක පිජන් බ්‍රෙස්ට් එකක් කියන එක එච්චර ලස්සන කාරණාවක් නෙවෙයි. අපි නිරීක්ෂණය කරද්දී නරඹද්දී ඒක අපේ අර විෂුවල් ස්පීඩ් එක ඉන්ටරප්ට් කරනවා. කියන්නේ අපි බලන යම් දෙයක් මේව කරනකොට ඒකේ තියෙන මේ යම් කිසි දේවල් ටිකක් තියෙනවනේ අපි නිරීක්ෂණය කරගන්න දේවල් සෞන්දර්යාත්මක ලක්ෂණ ඒව ටික අප්සෙට් යනවා මේ අර එහෙම තැන් තිබුණා ඒක නිසා ඒ දේවල් ගන්න එපා ඒක එක කාරණා අනිත් කාරණාව යමදෝරි මෙටීරියල් එකක් තෝරගද්දි ගොඩාක් දෙනේ මේ අපේ බොහොම පරණ බොන්සයි කරන අය පවා මේ සමහරු ඉන්නවා යමදෝරි කලෙක්ටර්ස්ලා ඒගොල්ලෝ කැලෑවට ගිහිල්ලා ඒ වගේ දේවල් ගෙනල්ලා මේ ගස් ගෙනල්ලා හිටවලා ඒක විකුණනවා ඒක බිස්නස් එකක්. ඒව හොඳයි. ජපානයේත් ඉඳලා තියෙනවා යමදෝරි කලෙක්ටර්ස්ලා තාමත් ඉන්නවා. එතකොට පිට රටවල වල ඇමරිකාවේ හෝ යුරෝප් වලත් එහෙම ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කඳු වල ඒ වගේ හාෂ් කන්ඩිෂන්ස් වල තියෙන ඒ වගේ මේ ලස්සන බේස් තියෙන එහෙම හැදිච්ච ගස් ගෙනල්ලා ලොකු කන්ටේනර්ස් වල පොට්ස් වල හෝ මේ වුඩන් බොක්ස් වල ඔය ලී වලින් පෙට්ටි හදලා ඒවැය හිටවල ඒක යම් කිසි මට්ටමක නිරෝගීතා මට්ටමකට පත් වෙනකොට ඒවා විකුණනවා. එතකොට බොන්සායි ආටිස්ට් කෙනෙක්ට පුළුවන් හැකියාව තියෙනවා අර වගේ එකක් ගෙනහිල්ලා ගෙනහිල්ලා පර්චේස් කරලා එයාගේ මුදල් දීලා අරගෙන ලේසියෙන් තමුන්ගේ නිර්මාණයේ වැඩක් පටන් ගන්න. ඒක ඉතා හොඳ දෙයක්. හැබැයි එතෙන්දී මේ මන් දකින්න ගොඩක් වැරද්දක් දකින්නවා මේ ඒ කාරණාවේදී මේ ලොකු කඳවල් තියෙන ඒවයි ලොකු අතු තියෙනවා සමහර වෙලාවට ඉතුරු කරලා ඒවැයින් අපිට එන්නේ කූරු වගේ අංකුර ටිකක්. එහෙම තමයි ඕන එකකින් එහෙම හීනි අංකුරනේ එන්නේ මහත එක තැනකින් මෙහෙම මහත් වෙලා එහෙම නංකුරයක් නැහැ නේ. ඉතින් ඒ අංකුර ක්‍රමයෙන් හැදෙනකොටනේ
ලොකුවෙන්න මහත්වෙන්න එතකොට ටේපර් එකක් හදාගන්න බ්‍රාන්ච් ටේපර්ස් හදාගන්න එතන ගැටලුවක් තියෙනවා ලොකු තඩි ගහක් ගෙනල්ලා හිටව ගත්තට ඒකෙන් අපිට අංකුර ආවට වටේම අංකුර එන්නත් පුළුවන් ඒක මේ ශක්තිය හොඳට තියෙනවානේ මේකේ එහෙම ආවට ඒක ට්‍රේන් කරගෙන යන්න පුළුවන් වුණාට අපි හිතනවා වුණාට මේක දැන් හරි අංකුරක් තියෙනවා තුත් තියෙනවා මෙහෙම මෙහෙම කපල ඉවර වෙලා මේක දැන් ලස්සන සිලුවට් එකක් කැනපි එකක් හදා ගන්න පුළුවන් කියලා අපිට තේරුණාට එහෙම හදන නිර්මාණයකට මේ කෙටි කාලයකින් යන්න බෑ ප්‍රධාන හේතුව අර තඩි කඳෙන් හීනි අතු ටිකක් තමයි තියෙන්නේ ඒව තමයි අපි වයය කරලා මේවා කරලා කපලා හදාගෙන යන්නේ එතකොට අපි පෙන්වන්න පුළුවන් අපිට පොළ හදලා මේවා කරලා පෙන්නුවට මේක උසයි එකක් වගේ කඳට සාපේක්ෂව අතු විතා හීනි ඒක මහත් වෙනවා තමයි කාලයත් එක්ක මහත් වෙනවා දීර්ඝ කාලිනව කරගෙන යනකොට ඔක කප්පාදු කරලා මේවා කරලා ඒවා කරත් මේක වර්ධනය වෙනවනේ අතු ඒ වර්ධනය වෙනකොට ඒ ආහාර නිෂ්පාදනය කරනවනේ යාගේ ශක්ති සංසරණය වෙනවනේ ජලය ආහාර වුවමාර වෙනවනේ එතකොට මේ එයා මහත් වෙනවා තමයි හැබැයි අපි හිතාගෙන හිටියට ඉතා කෙටි කාලයකින් මේ ලොකු ගහක් කඳ මේම මහතට තියෙනවනේ කඳ මහත් කරගන්න එකනේ අවුල කියලා මේ ගොඩක් දෙනෙක්ට තියෙන අමාරු වැඩේ කඳ මහත් කරගන්න එකනේ ඉතින් ඒක ඉඳ ලොකු කඳ මහත් එකක් ගෙනල්ලා ඉවරලා මේක හිටෙව්වා හැම මේ එහෙම ගෙනල්ලා හිටෙව්වහම ඕකේ ප්‍රශ්නේ ඔක්කොම හරි කියලා හිතුණාට අරවටි කින්ද අර ප්‍රොපෝෂන්ස් වලට අර කඳට සාපේක්ෂව මේ අතු ටික මහත් වෙන්න අර කාලෙම යනවා සමහර වෙලාවට ඊට වැඩි කාලයක් යන්නත් පුළුවන් ඒක නිසා මූලිකව උපදෙස් දෙන්නේ බොන්සායි ආරම්භ කරන එක්කෙනෙක්ට අලුතෙන් පටන් ගන්න එක්කෙනෙක්ට ඇවරේජ් ගර්ත් එකක් කියන්නේ සාමාන්‍ය මට්ටමේ කඳක් තියෙන ගහක් ට්‍රේන් කරන්න පටන් ගන්න මේ ලොකු ට්‍රංක් එකක් තියෙන එකක් නෙමෙයි සීඩ්ලින් එකකින් එන මේ හීනි ගිනි කූරක් වගේ එකකුත් නෙමෙයි නිකන් සාමාන්‍යයෙන් අඟල් දෙකක විතර ගර්ත් එකක් තියෙන සාමාන්‍ය පොඩි බොන්සායි ෂොහින් එකක් වගේ හදන්න බොන්සායි වල සයිස් තියෙනවා ඈ මම ඒ ටික වෙනම උගන්නන ඔර ෂොහින් සයිස් එක කියන්නේ සාමාන්‍ය මේ ඒකේ තියෙනවා මට මතක නෑ සාමාන්‍ය අඟල් 7 ඉඳලා 10 වෙනකන් වගේ තමයි මට මතක ෂොහින් එකක් එන්නේ ඒ ෂොහින් සයිස් උස ගහින් උස මේ ඒ සයිස් එකක් වගේ එකක් හදන්න පුළුවන් සාමාන්‍ය මේ සයිස් එක කිලෝ මේ මහතාර මේ ඒක ඉතින් කාලයත් එක්ක ලොකු වෙනවා ඒ ටික වෙනවා තමයි ඒක ඊට වැඩිය ටිකක් ලොකු මහා ලොකු ඒවට යන්න එපා චූටි මේවට යන්නත් එපා මොකද ප්‍රධාන කාරණාව බොන්සායි කරන කෙනෙක් ඉස්සෙල්ලා දිරිමත් වෙන්න ඕනේ මේ වැඩේ කරගෙන යන්න මම ඒකයි කියන්නේ ගස් කීපයක් හදාගෙන හිටවන්න දෙක තුනක් විතරක් තියාගෙන ඉඳලා මේක කරන්න උත්සාහ කරන්නත් එපා එපා අනිත් කාරණාව ලොකු ගස් ගෙනල්ලා ඉවර වෙලා මේවා කරලා එහෙම හදන්න එපා ඒකට අරිට වැඩිය කල් යනවා ඒ ටික චූටි ඇටපැල අරගෙන ওই වැඩේ කරන්න යන්න එපා ඒක ලොකු වෙන්නත් සෑහෙන කාලයක් යනවා මොකද ලොකු වෙන්න පුළුවන් බිම හිටවල හරි ලොකු කරගන්න ඒ වුණාට අර වෙනස්කම් අතු බෙදීම් අරගෙන මූමන්ට්ස් අරගෙන අපි වාය එකක් දාලා ඒක හැට මෙහාට නමලා ට්‍රංක් මූමන්ට්ස් ටිකයි අතු බෙදීම් ටිකයි ලබා ගන්න කාලේ යනකොට මේක ඉක්මනට වර්ධනය වෙන්නේ නැහැ අපි හිතන තරම් ලේසි ඒක නිසා ඒකටත් වෙලාව යනවා ඔය කොයි එක කරන්නත් වෙලාව යනවා සහ ඉවසීමයි මේක නඩත්තුවේ නිරන්තර නඩත්තුවේ තියෙන්න ඕනේ අර මීඩියම් සයිස් එකේ ගහක් අරගෙන මේක වැඩේ කරගෙන යනකොට අපිට පහසුයි සහ අපිට ප්‍රතිඵල පේනවා ඉක්මනට. ඒ ප්‍රතිඵල පේන නිසා අපි මේ වැඩෙන් දිරිමත් වෙනවා. එතකොට අපිට මේ ගස් ගැන අයිඩියා එකක් එනවා. අපි දැන් නඩත්තු කරගන්න ඕනේ කොහොමද? මෙයාට පොහොර දාන්නේ කොහොමද? වතුර අවශ්‍යතාවය කොහොමද? කප්පාදු කරන වයය කරන ඒවා ටිකට මෙයා ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ඒ කාරණාව ටික අයිඩියා එක ඕවරෝල් අයිඩියා එකක් අපිට එනවනේ සහ අපිට පේනවනේ මේක දැන් ප්‍රතිචාර දක්වනවා ධාතු බෙදෙනවා ඒක ලස්සනට හැදෙනවා එතකොට අපිට මේ පොඩි අර ආසාව දිගටම පැවතීගෙන යනවා ඒ යද්දී අපිට පුළුවන් ඇට වලින් මේ ගත්ත සීඩ්ලින්ග්ස් වලින් බොන්සායි කරන්න චූටි එකක් අරගෙන ඒක එනකොටම අපි වාය එකක් දාලා එහාට මෙහාට අඹරලා ලස්සන ට්‍රංක් මූවමන්ට් එකක් හදාගන්න මුලින් ඉඳලම පුළුවන් ඒ සීඩ්ලින්ග්ස් වලින් හදාගන්නෙදි වාසි එකයි අපිට අවශ්‍ය ගහ අපිට හදන්න පුළුවන් චූටි කාලේ ඉඳලානේ හදන්න ඒකට යමදෝරි වලින් අපිට අවශ්‍ය ගහ සම්පූර්ණව හදන්න බෑ එයා
යම් කිසි මට්ටමකට හැදිලානේ තියෙන්නේ. ඉතින් යමදෝරෙත් ලොකු ඒවත් හදන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඒක දාලා ඒ වැඩේ යන්න දෙන්න. අර වගේ ඒවාදී ප්‍රතිඵලක් ලබා ගන්න ඒ ඒවා ආසාවෙන් කරගෙන යනකොට අර අනිත් ඒවා ටිකත් අපිට එකතු කරන්න පුළුවන්. ලස්සන ගහක් මොකක් හරි බොන්සයි කරන්න අවශ්‍ය මේ සුදුසු ගහක් තියෙනවනම් ඒකේ අපිට පැලයක් හරි මොකක් හරි ගහක් ගලව ගන්න බැරි නම් අපි ගිහිල්ලා එතන අත්තක් තෝරාගෙන ඒක යාලේය කරලා ඒ වගේ එකතු කරගන්නත් පුළුවන්. මේ ඒ නිසා මේ ප්‍රධාන වශයෙන්ම මධ්‍යම තරමේ ගහක් තෝරාගන්න මූලිකව ආරම්භයෙන් අයන්නෙන් පටන් ගන්න එක්කෙනෙක් බොන්සයි කරන්න. අර දේවල් වලට මූලිකව යන්න එපා. ඒක මේක හොබී එකක් නේ. එතකොට මේ හොබී එක දිගටම ඇදීගෙන යනකොට හැම වර්ගයේම ගස් ටිකක් අපිට හම්බේ. ඒක නිසා මූලිකව මෙටීරියල් හොයන්න යනකොට කරන වැරදි සහ ඒකට මේ දුන්න උපදෙස් ටික තමයි ඔක්කොම.